අද අපි ඉලෙක්ට්‍රෝ කෙමිස්ට්‍රි වල ප්‍රශ්න සාකච්ඡා කරන්නේ පළවෙනි කියල්තියයි පාස් ප්‍රධාන කුමන ද්‍රව්‍ය ජලයේ දිය කළ විට විද්‍යුත් සන්නායකතාවක් ඇති වේද? මුලින්ම මේ සරුණු. ඒ කියන්නේ සෝඩියම් ක්ලෝරයිඩ්. ඒක ජලයේ දිය වෙලා Na+ Cl- හැදෙන්න. එතකොට අයන තියෙයි. එතකොට අයන වලට විද්‍යුත් සන්නායනය කරන්න පුළුවන් හින්දා මේ සෙලරුන් දිය කරපුවාම විද්‍යුත් සන්නාහයක් ඇති වෙනවා. ඊළඟට ග්ලූකෝස් කියන්නේ C6යි H12යි O6යි. බයෝ වල මේක හොඳට මුගන්නා ග්ලූකෝස් ගැන ඔයාලා මේ සූත්‍ර දැනගෙන අර මම P බ්ලොක් එකේදී කරපු ප්‍රතික්‍රියා ටික දැනගත්තා නම් ග්ලූකෝස් සම්බන්ධය ටික ඇති. ග්ලූකෝස් ජලයේ දිය කරපුවාම ආයනික ප්‍රභේද දෙන්නේ නැහැ. ඒ හින්දා ග්ලූකෝස් විද්‍යුත් සන්නාහනය කරන්නේ නැහැ. විනාකිරි වල තියෙන ඇසිටික් අම්ලය දුබලයි. ඒක මම ඉගෙන මේ ඉගෙනුවා මේ මොකද්ද pH වලදී ජලයේ මධ්‍ය වශයෙන් තියලා H3O+ ඇසිටික් හදනවා. ඒතකොට ඒ අයනික අයන තියෙන හින්දා විද්‍යුත් සන්නායනය කිරීමේ හැකියාව තියෙනවා. රීසස් බුක් එකේ තියෙන මේ ප්‍රශ්නේ කරලා ඉවරලා අපි යමු මේ පාස් පේපර්ස් වලට මොඩල් එකට. මේ කල්ම ඉලෙක්ට්‍රෝඩ ගැන වායු ඉලෙක්ට්‍රෝඩ ගැන ඒ වගේ තියෙන මම සාකච්ඡා කළා රිඩොක්ස් ඉලෙක්ට්‍රෝඩ. ඊළඟ කතා කළා ඊ ශ්‍රේණිය ගැන. කෝෂ සම්මත විදියට ලියන්නේ කොහමද? කෝෂ විද්‍යුත් ග්‍රාෆ් වලේ වී කාබ් එක කොහොමද යන්නේ? පහත දැක්වේ ඇත්තේ ඩැනියල් කෝෂයේ ආකාර කීපයකි. ඒ සඳහා සම්මතික කෝෂ අංකණය ලියන්න. මෙම රූපේ විද්‍යුත් විච්ඡේද්‍ය දෙක අතර ද්‍රව සංධියක් ඇත. ඒ සඳහා කෝෂාංකනේ ලියන්න. මේ ඒකේ ද්‍රව සංධිය අඩු තියෙන්නේ. එතකොට මෙන්නෙම කඩඉරි නැත්නම් ඩොට් ඩොට් වගේ තමයි අර ඉලෙක්ට්‍රෝඩ දෙක වෙන් කරන්න ඕනේ. මුලින්ම ලියන්න ඕනේ ඒ ලියන ප්‍රභේදය ඔක්සිකරණය වෙන විදිහට. ඒ කියන්නේ සිංක් නම් සිංක් 2 ප්ලස් වෙන. එතකොට සිංක් මුලින්ම ලියලා ඊට පස්සේ තමයි සිංක් 2 ප්ලස් ලියන්න ඕනේ. ඊට පස්සේ දෙවෙනි ලියන එක ඔක්සිහරණය වෙන ඕඩයකට ලියන්න ඕනේ. Cu2 ප්ලස් ලියලා ඊට පස්සේ කොපර්. ඒ විදිහට ලියන්න ඕනේ. අංග කීක සාකච්ඡා කළා. ඊළඟ B එකේ කියනවා ලවණ සේතුවක් දාලා තියෙන කියලා. ඒ හින්දා ලවණ සේතුවක් හින්දා මේක මෙහෙම සිරස් ඉරි දෙකක් පාවිච්චි කරන්න ඕනේ. අර කලින් අවස්ථාවේ ද්‍රව සංධියක් හින්දා මේ ඩොට් ඩොට් වගේ තිබ්බේ. ඊළඟට ඉලෙක්ට්‍රෝඩ් වේට් බලපාන සාපේ ගැන අපි කතා කළා. එක එක කෝෂ ධාරි බලලා ඒ වගේ ලක්ෂණ වාසි අවාසි තියරි මතක නැත්නම් ඒ පාට් ටික බලන්න. ඊළඟ උදාහරණේ මේ මගේ අරුණේ උදාහරණ. එක තුනයි මතර ගියා තියෙනවා. අත් මේක මගේ අරුණ. තුනයි පහ වගේ වෙච්ච සම්මත ඉලෙක්ට්‍රෝඩ් අගෙන් භාවිත කර ජල විද්‍යුත් ඡේදනයට ආම වෝල්ට් ඉදා ගන්න එක ගන්න. එතකොට යලේ විද්‍යුත් විච්ඡේදනය කරදී ඇනෝඩේදී වෙන්නේ මෙන්න මේ රියැක්ෂන් එක. ඒකට විභවය මෙන්න මෙච්චරක් අවශ්‍යයි. කැතෝඩේදී මේක වෙන්නේ ඒකට බින්දයි. මොකෝ H2 ලැබිලා තියෙන. එතකොට සමස්ත ප්‍රතික්‍රියාව ගන්න කොහොමද? මේ ප්‍රතික්‍රියාව ටික එකතු කරලා 4H+ කැපිලා යනවා, ඉලෙක්ට්‍රෝන කැපිලා යනවා. එතකොට දෙකක් H2O ලිපිඩ් O2 දෙකක් H2. එතකොට කෝෂක විභවය හොයන්නේ කැතෝඩේ විභවයරින ඇනෝඩේ විභවය. කැතෝඩේ විභවය කීයද? බින්දුවයි. ඒක අඩු කිරීම මේක. එතකොට ඒක ඍණ 1.23ක් වෙනවා. ඊට අමතරව මේ ඩෙල්ටා ජී තීටා සමානයි ඍණ එන් එෆ් ඊ තීටා කියලා එකක් තියෙයි. මේ සමීකරණය දක්වා ඇත්තේ මේ පිළිතුරු පැහැදිලි කිරීම සඳහාය. මේ ආපසු සස්පල රසායන විද්‍යා විශේෂ මේ රසායන විද්‍යා විෂය නිර්දේශයට අදාළ නොවේ. මොනවාට මේක පේපර්ස් වලම අහලා තියෙයි. ඒ කියන්නේ මේ එයාලා
සමීකරණ දීලා ඒ සම්බන්ධයෙන් ප්‍රශ්න අහලා තියෙයි. ඒ හින්දේක මතක තියා අතර ප්‍රශ්නයක් නැහැ. අනිත් ඔක්කොම තියෙන මේ පාඩමේ පුළුවන් නම් මේකත් මතක තියාගන්න. මෙහි ඊරිට සෙල් ඍණාගයක් බැවින් ඩෙල්ටා ජී ධන වේ. ඊරිට සෙල් ඍණ මෙන්න මේක ඍණ වුණාම ඊටීට කියන එක ඍණ වුණාම ඒ ඍණ ලකුණ මේ ඍණ ලකුණෙන් වෙනුනම ඍණයි ඍණයි මොකද්ද? ධන. එතකොට ඩෙල්ටා ජී ධන. ඒ හින්දා මේක ප්‍රතික්‍රියාව ස්වයං සිද්ධ වෙන්නේ නැහැ. ඩෙල්ටා ජී කියන්නේ යෝජ්‍ය ශක්තියනේ. ඒත ප්‍රතික්‍රියා සිදුවීම සඳහා බාහිර විද්‍යුත් සැපයීම මගින් ලබා දිය යුතු ආම වෝල්ටීයතාවය 1.23 වෝල්ට් වේ. ඒ රියැක්ෂන් එක වෙන්න අර වෝල්ටේජ් එක දෙන්න ඕනේ බාහිර. නිෂ්ක්‍රීය ඉලෙක්ට්‍රෝඩ යොදාගෙන සෝඩියම් සල්ෆේට් ද්‍රාවණයක් විද්‍යුත් විච්ඡේදනයේදී ඇනෝඩ හා කැතෝඩ අසල පිටවන වායු මොනවාදයි පුරෝවතනය කරන්න. එතකොට ඇනෝඩයට යන අයන මොනවද, කැතෝඩයට යන අයන මොනවද ඒවා මම කතා කළා. ඒවත් තීරණය කරන්න කොහොමද කියලා. ඇනෝඩෙදි වෙන්නේ මොකද්ද? ඔක්සිකරණය. කැතෝඩයේදී ඔක්සිහරණය. ඇනෝඩිට යන්නේ ඇනායන. අධිවෝල්ටීතාව නොසලකා හැරියොත් අඩුම සම්පත ඔක්සිහරණ විභවය ප්‍රතික්‍රියාව වඩාත් සිදුවීම් ඉඩ ප්‍රතික්‍රියාව. එහි හින්දා ඇනෝඩෙදි ඔක්සිජන් තමයි පිට වෙන්නේ. කැතෝඩයට යන කැටායන ඔක්සිහරණය තමයි කැතෝඩයේදී වෙන්නේ. Na ප්ලස් යන්න පුළුවන්. ඊට අමතරව H ප්ලස් යන්න පුළුවන්. සමත ඔක්සිකරණ විභවයේ වැඩි ඍණාගයක් ලැබෙන්නේ ඔක්සිකරණයට වඩාත්ම කැමැති ප්‍රභේදයටයි. ජලයේ ඔක්සිකරණය ඔක්සිහරණය වීමට සාපේක්ෂව Na+ ඔක්සිහරණය වීම සඳහා සමත ඔක්සිකරණ විභවයේ වැඩි ඍණාගයක් ගනී. ඒ නිසා Na+ අයන එලෙසම Na+ ලෙස පවතිනවා. H2O ඔක්සිහරණය වී කැතෝඩ ඇසල H2 ඉපදෙනවා. මේක තමයි වෙන්නේ. ඔක්සිකරණ ඔක්සිකරණ ප්‍රතික්‍රියා දෙකේදීම වෙන්නේ H+ OH- ion වෙනුවට ජලයේ ප්‍රතික්‍රියාවට භාජනය වීමයි. මෙසේ වන්නේ සෝඩියම් සල්ෆේට් වල pH එකේ 7ට ආසන්න උදාසීන ද්‍රාවණයක් වන බැවින් ඒ නිසා ද්‍රාවණ H+ අගේ අයන හා OH- ion සාන්ද්‍රණ ඉතා අඩු අතර H2O ඔක්සිකරණයට පාත්‍ර වේ. මෙන්න වෙන්නේ මෙන්න මේ රියැක්ෂන් එක. මෙන්න වෙන්නේ මෙන්න මේක. සමස්ත ප්‍රතික්‍රියාව ඊට පස්සේ ලබා ගන්න විදිය තියෙයි. සමස්ත ප්‍රතික්‍රියාව ලබා ගන්න විදිය තියෙයි. ඒ ප්‍රතික්‍රියා දෙක එකතු කරන්න ඕනේ. ඉලෙක්ට්‍රෝන හතර කැපිලා යනවා. ඉලෙක්ට්‍රෝන හතර කැපිලා යනවා 4H+ කියන එක. ඉලෙක්ට්‍රෝන හතර කැපිලා යනවා. ඊට පස්සේ ඔක්සිජන් ටික එහෙමම තියෙයි. H2 දෙකත් එහෙමම තියෙයි. මෙන්න 4H+ 4OH- සෙට් කරනම මොකද වෙන්නේ? හතරක් ජලය හැදෙනවා. එතකොට ඒ හතරක් ජලය මේ හතරක් ජලයත් එක්ක ඇවිල්ලා දෙකක් H2 තමයි ඉතුරු වෙන්නේ. ඊළඟ එක නිෂ්ක්‍රීය ඉලෙක්ට්‍රෝඩ උදා සෙල්සියස් 25 දී 1A temperature එකේ තනකොළ සල්ෆියුරික් ද්‍රවණයක් තුළින් 1.5 ඇම්පියර් ධාරාවක් පැය 5ක් යවනවලු ඇනෝඩය කතෝඩය අසනින් නිදසන වායු පරිමාණ ගණනය කරන්න.
එතකොට එක එක ප්‍රභේදවලින් මේ ලැබෙන ඵල මොන හරි දිය වෙනව නම් එහෙම ඒවා අපි හරියට දැනගන්න ඕන. ඊට සල්ෆියුරික් නේ. එතකොට මේකේ මෙන්න මේ දෙවැනි ප්‍රතික්‍රියාව තමයි වෙන්නේ. මේ සල්ෆේට් වගේ ඒවා මේ වලින් මේ වෙන ප්‍රභේද ලැබෙන ඒ ප්‍රතික්‍රියාව වෙන්නේ නැහැ. මම ඒවා කියන්නේ ලොක්සිය අපිට වෙන එක වෙන්නේ කැතෝඩ් ඉදි වෙන්නේ මේ H plus වලින් H2 ලැබෙන එක. H plus සමන්ද තියෙන නිසා එතකොට මේ දෙක එකහු වුණාම 4 H plus කැපෙනවා, ඉලෙක්ට්‍රෝන 4 කැපෙනවා. එතකොට මෙන්න මේක තමයි වෙන්නේ. ඊළඟට ආරෝපණ ප්‍රමාණය Q යන්න කියනවා. ඒක ධාරාව කාලයෙන් වැඩි කරලා ධාරාව 1.5 කියලා දී ඇති කාලේ. කාලය අපිට උඩ දීලා තිබ්බා. ඉන්න බලන්න. ආරෝපණ ප්‍රමාණය හොයන්නේ ධාරාව කාලයෙන් වැඩි කරලා. Q සමාන IT කියලා තියෙන්නේ. පැය 5ක් කියනවනේ. පැය 5ක් කියන්නේ පැයකට විනාඩි 60යි විනාඩි 60 වගේ පස් ගුණයක්. විනාඩි 60 වගේ පස් ගුණයක්. ඒක තප්පර කරන්න ආපහු 60ෙන් වැඩි කරනවා. එතකොට 27000ක් වෙනව කූලොම් වලින්. ඉලෙක්ට්‍රෝන මවුල ගන්න හොයන්න ඕන නම් මොකද්ද කරන්නේ? මේ කූලොම් ගන්න බෙදන්න ඕනේ 96485. එතකොට මවුල ගන්න එනවා. ඊළඟට ඇනෝඩේ නිදහස් වෙච්ච ඔක්සිජන් පරිමාව ගණනය කරන්න කියනවා. අපි බලමු ඇනෝඩේ ප්‍රතික්‍රියාව පැත්තට. එතකොට ඉලෙක්ට්‍රෝන මවුල 4කින් ඔක්සිජන් මවුල 1ක් හැදිලා තියෙයි. එතකොට ඉලෙක්ට්‍රෝන මවුල 4කින් ඔක්සිජන් මවුල 1ක් හැදෙනවා නම් ඉලෙක්ට්‍රෝන මවුල මෙන්න මෙච්චරින් හැදෙන ප්‍රමාණය වුවොත් 4ට 1ක් නම් 0.28. ඒ කියන්නේ 0.28 4 මත 0.07ක් වෙනවා. ඊට ඔක්සිජන් වල පරිමාව හොයන්න අපි පරිපූර්ණ වායු සමීකරණය දානවා. PV සමාන nRT මවුල ගන්න 0.07යි. R අපි දන්නවා සාපේක්ෂ වායු නියතය. උෂ්ණත්වය 25ක් දීලා තියෙනවා. ඒ කියන්නේ කෙල්වින් වලින් ගත්තොත් 298. වායු ගෝලිකක් කියන්නේ එක වැඩි කිරීම 10.5 පැස්කල් වලින් ගත්තොත්. ඊළඟට H2 වායු වල පරිමාව හොයන්න ගිනවා අපි පළමු කැතෝඩේ පැත්තට. කැතෝඩෙදී ඉලෙක්ට්‍රෝන 4කින් H2 දෙකක්. ඉලෙක්ට්‍රෝන 4කින් H2 දෙකක් නැත්නම් මේ මෙයාල කියන විදිහත් හරි. ඉලෙක්ට්‍රෝන 2කින් H2 මවුල 1ක්. එතකොට 2කට 1ක් නම් 0.2කට 2කට 1ක් නම් 0.28 0.14. ඒ කියන්නේ 0.2යට 2කින් බෙදෙනවා. ඊළඟට ආපහු H2 පරිමාව යන PV සමාන nRT දාලා තියන්නේ. මවුල ගන්න 0.14යි, R දන්නවා T 298යි, P මේ දන්නවා. එතකොට මෙන්න මෙයාගේ පරිමාවක් ලැබෙනවා.